මම දැන් ටිකට ඉස්සෙල්ලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාව බැලුවා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව තුන අර මොකද්ද අලුත් මේ පක්ෂයක් තියෙන්නේ මේ මෞබිම ජනතා පක්ෂයයි තව පක්ෂ කීපයක් එකතු වෙලා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරා ඉන්දියා විදේශ ඇමතිතුමා දසවැදෑරුම් අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සමග එළඹෙනවා කියලා. ඊට අදාළ මූලික සාකච්ඡා සඳහා ඔෆිෂියලි එනවා කියලා ඉස්සරහට. ඒ වගේම එනවා හරි ආවා. එනවා කියලා මම අපි දන්නේ නැහැ. ඊට අමතරව මේ කිසිවෙකුට නොදන්නා හොර රහසේ ශ්‍රී ලංකාවට පැය කීපයකට පහුගිය දවස්වල ඇවිල්ලා ගියා කියලා. මේ එතුමාගේ විශේෂ මේ විදේශ ඇමතිතුමා ශ්‍රී ලංකා ජනාධිපති හම් වෙලා තිනවා. ජනාධිපති හම්බෙලා මේ විශේෂ දේ ප්‍රධානම අරමුණ ඉතා ඉක්මනින් අපේ ජනතා බලේ ඉන්න කාලෙ ඉන්නවනේ මං හිතන්නේ. ඉතා ඉක්මනින්ම මේ අවබෝධතා කිවිසුමක් දෙරටේ අගමැතිවරුන් අතර දෙරටේ රාජ්‍ය නායකින් අතර අපේ රටේ ජනාධිපති ශ්‍රී ලංකා සහ ඉන්දියාවේ ජනාධිපති අගමැති අතර අසං කරා. එතකොට ඒ රාජ්‍ය නායකින් දෙපළ අතර ඒ අසං කිරීමට තමයි මෙන්න මේ පොරකා හේතුව මෙතෙක් කොහොම තියුන්නේ හදිසි තත්ත්ව තියුන්නේ. මේ හදිසි තත්ත්වයේ ආවේ මොකද? මේ ශ්‍රී ලංකාව ආරම්භය. ඇයි මේවට ඉක්මනින් මේ ඒ බල ඒව අතරේ ශ්‍රී ලංකාවේ මේ මොකද මේ එයාපෝර්ට්ස් 17ක් ඉම්ප්‍රූව් කිරීමට ඒ 17 ඉම්ප්‍රූව් කරා. ඒ කියන්නේ මීටර් ඩෙවලොප් කරන්නයි ඒව ජාත්‍යන්තර මට්ටමට ගන්නයි ඊළාට මෙන්න මේ ඒවා මේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඒ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ යම් කිසි සම්බන්ධයක් ඒව කන්ට්‍රෝලින් යම් කිසි ඔතොරිටි එකක් ඉන්දියාවට ලැබෙන විදියක් ගැන එතන මේ කතා කරනවා. ඉතින් මේ ඒකේ වැදගත්කම මම දකින තව විදියකට මේ ඒ වගේම මේ 28 කියන අද 30 28 වෙනිදා ජපානයේ පැවැත්ුණා විශේෂ සාකච්ඡා. මේ ඔක්කොම දෙක එකතු අපේ මිනිස්සු මේවා ගැන හිතන්නේ නැහැ. ඕ බොහොම උඩින් ගන්න. මේ ජනාධිපතිතුමා ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න යනවා. ඒගොල්ලෝ කියන වලට නටන්න යනවා. ඒගොල්ලෝ ඇත්තට බයද? ඇයි අපි රටක් නෙවෙයිද? එහෙම හිතන්නේ. ඒත් අපි දැනගන්න ඕන ලෝකේ ආසියාවේ විශාල බලයක් චීනයට රුසියාවට පස්සේ ඉන්දියාවට තියෙනවා කියන එක. විශේෂයෙන්ම ඉන්දියාව ඇමරිකාවත් එක්ක බොහොම ළඟින් ආරක්ෂක සහ ආරක්ෂක සම්බන්ධතා යම් යම් සම්බන්ධතා තියෙනවා කියන එකත් අපි දැනගන්න ඕන. මෙන්න මේ තත්ත්වය යටතේ අපි ඔය එක එක ලොකුකම් කතා කරලා අපි තමයි කරවත් එහෙම කියලා ඉන්න එකට වඩා අපේ තියෙන ස්වාදෙත් මීට ඉස්සෙල්ලා දෙවෙනි ලෝක යුද්ධ කාලේ පොඩි රටක් වෙච්ච ස්විට්සර්ලන්ඩ් වල ඒගොල්ලෝ කිව්වා අපි ඉන්ඩිපෙන්ඩන්ට් කියලා. ඒගොල්ලෝ කවුරුවත් බලපෑම් කරේ නැහැ. ඒගොල්ලන්ට කිව්වේ නැහැ ඕගොල්ලෝ එන්න මොන අරකටද කියලා කිව්වේ නැහැ. ඇයි ඒගොල්ලෝ එහෙම හිටියේ? ඒගොල්ලන්ගේ තියුණා යම් කිසි බැලන්ස් එකක්. අපි මේගොල්ලන්ට උදව් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට උදව් කරන්නේ නැහැ. අපි ඕගොල්ලෝ කිසිම රටකට මේ ආරක්ෂාවට හානියක් වෙන දෙයක් අපි කරන්නේ නැහැ කියන ඒ தත්ත්වය උඩ එතන තියුනේ. දැන් අපේ රටට ඇයි මේ වගේ එකට එන්නේ? මේකට එන්න හේතුව මම දන්න විග්‍රහයකුයි මම කරන්නේ. මේ අනිත් අය කරන්නේ. මම ඇනලිටිකලි මම හිතන දේ. ඒකට මම මේ කීපයක්ම ප්‍රවෘත්ති 2017 වෙච්ච සිද්ධි කීපයක් සහ 1971 වෙච්ච සිද්ධි සහ ඒ අතරතුර කාලේ වෙච්ච සිද්ධි සහ මේ ජපානයේ තිබිච්ච මේ විශේෂ සාකච්ඡාව ගැන කියනවා. ඒකයි ලංකාවේ ජනාධිපතිවරණය කොහොම හරි රීජනල් ටෙන්ෂන් මවුන්ට් මේ ඒසියා ආසියාවේ රීජන් එකේ ඒසියන් රීජන් එකේ ආසියා කලාපේ රීජන් කියන කලාපේ තින ආතතිය එක පාරටම වැඩි වෙලා තියෙනවා ඊයේ පෙරේද. ඒකයි මේ මහ ලොකුට ටක් ටක් ගාලා මේ විදේශ ඇමතිතුමා ලංකාවට රොබර් රහසෙත් ඇවිල්ලා ඇත්තටමත් ඇවිල්ලා
මේ මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා කටයුතු කරා. ඉතින් මේ සාකච්ඡාව එකක් ඇහුවතාව එකක්. ওই දෙන්න අස්සම් කරුවොත් දැනට ඉන්න ජනාධිපති අගමැති අතර අස්සම් කරුවොත් ඒක අවලංගු කරන්න පුළුවන් දෙක ඊළඟට. ඒතොර වෙන മന്ത്രി කෙනෙක් මම නම් කියන්නේ නැතු කියනවා. ඕන නැහැ මට වෙන മന്ത്രി කෙනෙක් එක පැහැදිලි කරා. මේ ගිවිසුමක් අස්සම් කරායින් පස්සේ රාජ්‍යයන් දෙකක් අතර ඒ නිලයට සම්බන්ධය හිටියත් නැතත් ඊට පස්සෙත් ඒ ක්‍රියාත්මකයි. ඒ රාජ්‍යයන් දෙකක් අතර තියෙන ගිවිසුමක් කාටවත් වළක්වන්න බෑ කියලා. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් ඉන්න ජනාධිපතිතුමා ගිවිසුමට අස්සම් කරා. ඊට පස්සේ රාජ්‍ය බලය වෙනත් ජනාධිපති කෙනෙකුට යන්නත ඒ ජනාධිපතිට පුළුවන් ද මේ ගිවිසුම අවලංගු කරන්න. ඒක බෑ කියන එක තමයි කිව්වේ. ඒක සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට එහෙම කරන්න බෑ. ජාත්‍යන්තර ගිවිසුමක් එහෙම කරන්න බෑ. හරි. දැන් අපි ආයෙ විස්තර වලට යමු. ඒකත් මතක තියාගන්න. මම කියන්නේ ඔය මතක තියාගන්න මේ පොයින්ට්ස් ටික. මේ US to revamp military forces in Japan in historic move as regional tension mount කියන්නේ මේ 28 වෙනිදා. ඒකේ තියෙන්නේ මේ ඒ වෙලාවේදී US State Secretary, US Defense Secretary ඊළාට ජපනීස් ෆොරින් සෙක්‍රටරි විදේශ ලේකම් ඩිෆෙන්ස් සෙක්‍රටරි ඔය ඔක්කොම හතරයි සහ තවත් එක්කෙනෙක් ප්‍රබලම බුද්ධලේ සාකච්ඡාවකට ඇවිල්ලා තියෙනවා. මේ ටෙන්ෂන් මේ ආතතිය එක පාරට ආපු ආතතියක් ගියසුමාන ඇවිල්ලා මේ ඒගොල්ලෝ කියලා තිනවා නෝත් කොරියා වල උතුරු කොරියාවේ තියෙන weapon program එක illegal weapon program එකක් තියෙනවය. North Korea continue its illegal weapon program which both tighten the ties with Russia as wages war in Ukraine. Ukraine සමග තියෙන මේ Ukraine එකත් එක්ක Russia වල තියෙන ප්‍රශ්නේ තවත් වැඩි කරාය. ඒ වගේම චීනය North Korea වල මේ illegal weapon program එක කියන්නේ missile එහෙම නෙවෙයි නිකන් තුවක්කු මේ ගන් ෂොට් අරෝග පිස්තෝල් රිවෝල්වර් නෙමෙයි T-56 නෙමෙයි. ඔයාලගේ weapon program එකේ තියෙන nuclear weapons. මේ nuclear weapons එක මේ යන program එකේ වැඩිවීමක් එකපාරට දක්නට ලැබෙනවා. මේ තත්ත්වය යටතේ මේගොල්ලෝ හිතනවා මේ ඔක්කොම ගන්න නිකන් හිතන නෙවෙයිනේ. CIA සංවිධානය, ජපාන උත්තු සේවය වගේ ගොඩක් තියෙනනේ M16 කියන බ්‍රිටිෂ් ඔක්සේවේ මේ ඔක්කොම එකතු වෙලා ඒගොල්ලන් තොරතුරු හුමාර කරනද ඒගොල්ලන් ලැබෙන තොරතුරු මේ වෙන්නේ. ඉතින් ඒ ලැබෙන තොරතුරු වල කියනවා චීනයත් සම්බන්ධ වෙලා මේක යුක්‍රේනයේ ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම ජපානයේත් ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්. ජපානයට පහර දීමක් එන්න පුළුවන් උතුරු කොරියාව. මේක කලින් ඉඳලම තිබුණා. ඇමරිකාව, උතුරු කොරියාව සහ ඒවා. එතකොට මොකද මේ කැත් එක්කයි මේ ඉන්දියාව එකත් මම සම්බන්ධ කරන්න හදන්නේ. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඊළඟට මේ ශ්‍රී ලංකාවේ දැනටි ජනාධිපති එහෙම ඉන්දියාවට ආරක්ෂාවට තර්ජනයක් වෙන දෙයක් ගැන ප්‍රශ්නයක් කරන එක නැහැ. ඉන්දියාව මේ ඒ හින්දා ඇයිද මෙතෙන්ට එන්නේ? ඇවිල්ලා මොකක් හරි ගිවිසුමක් කියන එක. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ වැදගත්කම දිවෙනවා. මම කිව්වේ දැන් මුලදිම කිව්වේ 1971 සහ 2017 ඉෂුස් ගැන කියලා. එතකොට ඊළඟට අපි දැනගන්න පොඩ්ඩක් නෝත් කොරියා වල තත්ත්වය. නෝත් කොරියා වල illegal weapons program එක ගැන මම කිව්වනේ. මෙයාලා විශේෂයෙන්ම මේ දවස්වල ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ඇති යුද්ධෙදී මේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට, හිස්බුල්ලා සටන්කාමීන්ට අර ටනල් ටෙක්නොලොජි එක සහ ඒගොල්ලන්ට මිසයිල් තාක්ෂණය සහ මිසයිල් ලබා දීම උතුරු කොරියාවේ කරා කියලා ඇමරිකානු රහස් ඔත්තු සේවවලට වලින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනගෙන තියෙනවා. ඒක අදාළ ලිපියක් මම කියෙව්වා. ඒ ලිපි නම් හොයාගන්න පුළුවන් තරම් මම ඒක ඕන දාන්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට. ඉතින් මෙන්න මේකේ දැන් මේව එකින් එකට තැන් තැන් වල තියෙන තොරතුරු මම කරන්නේ ඇනලයිස් කරලා බලනවා එකට එකතු කරගෙන යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේකෙන් මේ උතුරු කොරියාවේ තියෙන මේ හද ඊළඟ ඒගොල්ල 2000 කරා 2000
මේ ගරිල්ලෝ ගරිල්ලා සටන් වලට පුහුණු කරන කට්ටිය පුහුණු කරලා ඒගොල්ලෝ ඒගොල්ලන්ට අවශ්‍ය රටවල් වලට විහිදුවා. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ න්ියුක්ලියර් වෙපන්ස් විතරක් නෙමෙයි බයොලොජි මේ ලෝකේ තහනම් කරපු කිමිකල් වෙපන්ස් බයොලොජිකල් වෙපන්ස් විවිධ විෂ බීජ වර්ග ආසන විවිධ විෂ බීජ ලෝකේ පැතිරෙන විදිහට ඒගොල්ලෝ විෂ බීජ බයොලොජිකල් වෙපන්ස් කියන්නේ කිමිකල් වෙපන්ස් කියන්නේ ඇඟ පිච්චිල යන හුස්ම ගන්න අපහසු වෙන සමහර රසායනික අපි ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඉතාමත්ම ත්‍රස්තවාදයේ වපුරනවා ওই වගේ ඉතාමත්ම ඩිසිප්ලින් නැති විනයගරුක නැති අමුතුම ජාතියක් තමයි උතුරු කොරියා. මෙන්න මේ උතුරු කොරියාව ඒ තියෙන ඇත්තටම කරන්නේ ත්‍රස්තවාදයේ කොහෙද තියෙන එතෙන්ට යන. ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් විදියට හිටපු ඒවයි අපි යමු 1971 දී අපේ රටේ කැරැල්ලක ඒ කැරැල්ල වෙලාවේ ඒ සෑහෙන කොටස විදේශ සම්බන්ධයක් තිබුණා කියලා හොයාගත්තා. විශේෂයෙන්ම මුදල් ඇති ට්‍රේනින් ගරිල්ලා ට්‍රේනින් ඇති වෙපන් සප්ලයි එක ඇති සහ තොරතුරු ප්‍රොපගන්ඩා සයිට් එකෙන් සහ විශේෂයෙන්ම ලංකාවේ මේ රේඩියෝ සිලෝන් කියලා දාසක රේඩියෝ සිලෝන් එක ඇතුළට ගිහිල්ලා ඒ නෝත් කොරියා වලින් කරපු උදව් පදව් ගැන හොයාගත්තා. එතකොට මේ මාර්තු මාසේ 1971 මාර්තු සහ අප්‍රේල් 5 තමයි යුද්ධය කැරැල්ල පටන් ගත්තේ. ඊට මොහොතකට ඒක සුතුමා දේකට විතර ඉස්සෙල්ලා බැංකු ගිණුම් වල ඇනලයිස් කරලා තිනවා බැංකු ගිණුම් වල තොරතුරු අරන් තිනවා උතුරු කොරියාවට ආරම්භිකාරයක් ලැකේ කාලේ තිබුණා. උතුරු කොරියාව උණු කානපතිකාරයක් ලංකාවේ තිබුණා. ඒගොල්ලෝ ගත්ත මුදල් විශාල වශයෙන් ඒ සුමාන් දෙකේ වැඩි වෙලා තිබුණා. ඒක ඒ කාලේ ඩොලර් ලක්ෂ 3ක් ඩොලර් ලක්ෂ 3ක් කියන මහා විශාල ගාණක්. ඊට ආසන්න කාලයක මම ඉඳන් 72 වගේ කාලෙකනේ අර නොබැදි සමුළු තිබුණා. ඒ නොබැදි සමුළු තිබිච්ච වෙලාවේ රුපියල් කෝටි 3යි ගියේ මුළු සම්මන්ත්‍රණ ශාලාවම අද රුපියල් කෝටි 3. හරි. එතකොට මෙන්න මේක කෝටි 9ක කෝටි 9ක් විතර දැන් කාලේ සල්ලි වලින් ඒ මේ රුපියල් ඩොලර් 3ක් ලක්ෂ 3ක් කියන්නේ ඒ කාලේ මා විශාල ගන්න. ඊළඟට ඒගොල්ලෝ ඩිරෙක්ට්ලි අපේ මේ පුවත්පත් වල තිබිච්ච දැන්ඩීම් පාවිච්චි කරලා තිනවා. දැන්ඩීම් වලින් රටේ වාමාංශික ඒ ව්‍යාපාරයට වාමාංශික කියන්නේ ඒ 71 ඇති වුණ මේකට සම්බන්ධ කරලා ඩොලර් 14,000ක් ඉඳන් කරලා තිනවා කියලා ඒ ප්‍රොපගැන්ඩා වලට. ඊට පස්සේ තව හොයාගෙන තිබුණා ගුවන්විදුලි සංස්ථාව ඇතුළට දාලා තිබුණා ඒගොල්ලෝ කට්ටිය කොරියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකිකෙන් සේවය කරා. ඒ ශ්‍රී ලාංකිකයන් ගුවන්විදුලි සංස්ථාව ඇතුළට ඒගොල්ලෝ ජොබ්ස් වලට දාලා මම කර ගත්තා. ඒගොල්ලෝ ප්‍රවෘත්ති නිවේදන මරණ දැන්වීම ආදීන් බොරු මරණයක් වෙලා නෙමෙයි එයාලා ඒගොල්ලෝන්ගේ තොරතුරු ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන පණිවුඩ එහෙම කැරැල්ලට අවශ්‍ය කරන පණිවිඩ ලබා දීමට ඔහුට එකතු වීමට ඔහුට පහර දීමට ඔවුන්ගේ රැස්වීම පැවැත්වෙන අවශ්‍ය පණිවිඩ වෙනත් ස්වරූපයෙන් කෝඩඩ් සිස්ටම් එකකින් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒක එකක් තමයි වැදගත්ම දේ කවුරුත් දන්නවා අර මොකද්ද අපුහාමි මල ආදාහනේ අප්‍රේල් 5 සවස 5ට 3ට හරි මාකර වෙලාවකට අන්න ඒක ඒ වගේ දෙයක්. අන්න එතකොට ඒගොල්ලන්ට කියලා කලින් කියලා තිනා මේ කෝඩඩ් මැසේජස් මේ විදිහට යන්නේ. ඒ කියන්නේ ඔයාලා ඇටැක් එක කරන්න ඕන මෙන්න මේ පස්සේ ඉඳ පහට. ඒ වගේ තව කෝඩඩ් මැසේජ් ගොඩක් ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ ඒ එක්කම වගේ ඒ කොළඹ තදාසන්න තැනක ග්‍රැනේඩ්ස් වගේ ඒ කාලේ තිබුණ නියුක්ලියර් වෙපන්ස් නෙවෙයිනේ ග්‍රැනේඩ්ස් වගේ අකම් වෙලා තිබුණේ. ග්‍රැනේඩ්ස් නෝත් කොරියා වල හදපු උතුරු කොරියා. ඊළඟට මේ අපේ නාවික හමුදාව විසින් සොයා ගන්න තිනවා මේවා බෝට්ස් දෙකක්. ඒ බෝට්ස් දෙක උතුරු කොරියාවේ ආයුධ ලංකාවට ප්‍රවාහනය කරපු බෝට්ස් දෙක අල්ලගෙන. මෙන්න මේ විදිහට උතුරු කොරියාවෙන් විශාල වශයෙන් ආයුධ ට්‍රේනින් එකක් ග්‍රැනේඩ්ස් ස්මුදල් සහ ප්‍රචාරක ව්‍යාපාර සඳහා අවශ්‍ය විශාල දෙයක් නෝත් කොරියාවෙන් කළා තියෙනවා. මෙන්න මේක එහෙම තියුණා කියමු ඒකමගේ අපේ රටට විශාල වශයෙන් තරහා ගියා. ওই වාමාංශික අනිත්
රුසියාව කීන එම්බසිවට මොනත් කර නෑ නොත් කොරියාව එම්බසි එහෙ පිටින් බාලගන්න ඔවුන්ගේ කිස් සම්බන්ධයක් තියාගත්තේ නෑ උතුරු කොරියාව මෙතෙක් ඒගොලට කි සම්බන්ධයක් තිවුණේ නෑ. ඊට පස්සේ මේ 2017 මේ උතුරු කොරියාවෙන් විශේෂ සැංක්ෂන්ස් වගේ අදැම මෙන්න මේ දේවල් උතුරු කොරියාවත් එක්ක අපේ බෑ. එකක් තමයි අර ෆිනෑන්ස්. කිසිම විදියකින් ඩිරෙක්ට්ලි හරි ඉන්ඩිරෙක්ට්ලි හරි උතුරු කොරියානු මුදල් උතුරු කොරියානු මුදල් ඩොලර් සෙන්ටර් මොන හරි බැංකු අකවුන්ට්ස් වගේ හරි යම් කිසි ෆන්ඩ්ස් තියාගන්න බෑ. ඒවත් තහනම්. ඒ වගේම උතුරු කොරියාවේ කෙමිකල්ස් වෙපන්ස් කෙමිකල්ස් බයලොජිකල් වෙපන්ස් ඉලා නිව්ක්ලියර් වෙපන්ස් අදා ඒව ප්‍රවාහනය තබා ගැනීම ගබඩා කිරීම තහනම්. ඒව ලංකාව ඇතුලේ ගබඩා කිරීම ප්‍රවාහනය තහනම් කරලා 2017 තිලක් මාර්පණ විදේශ ඇමතුමා තමයි ඒක කරේ. ඒ යම් කිසි උපදෙස් උනනේ විස්තර හම්බුණා ලංකාවට. ඒ හින්දා ඉක්මනට ඒව කරේ. ඊළඟට මේ එයාලගේ එක්ක තිවිච්චන් මේගේ සම්බාධක පැනෙව්වා. ඉතින් මේ මහා සම්බාධක නෙමෙයි අපේ කෙමිකල් වෙපන්ස් නිව්ක්ලියර් වෙපන්ස් ඒ වගේ නිකන් අල ලුණු ගේන්න එපා විතර ගේන්න එපා වගේ සම්බාධක නෙමෙයි පැනෙව්වේ. මේ ඉතාම වැදගත් මේවට සම්බන්ධය බෑ මේ ෆන්ඩ්ස් එකතු කරන්න බෑ. ඒ වගේ ගොඩක් සම්බාධක කීපයක් පැනෙව්වා. මෙන්න මේ සම්බාධක පැනව විස්තර මම එකක් දෙන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ ඔක්කොම එකතු කරලා ගන්න. එළඟට මේ සම්බාධක මේ පැනෙව්වහම පාර්ලිමේන්තුවේදී තව තියෙනවා. මේගොල්ලෝගේ නෝත් කොරියාවල ISIS සංවිධානයත් එක්ක සම්බන්ධකම් තියෙනවා. හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය සහ මේ ෆිලිපීනේ අර මින්දනාව දූපත්වල මුස්ලිම් සටන්කාමීන් අතර සංවිධාන පලස්තීන විමුක්ති සංවිධානයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. මුදල් දෙනවා, ආයුධ දෙනවා, ඔක්කොම කරනවා. මේක ලොකු ත්‍රෙට් එකක්. එතකොට දැන් මම කියාගෙන ආවේ මෙන්න මේ විදිහට සැන්ක්ෂන්ස් දැම්මහම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා එක්තරා දේශපාලන පක්ෂයක්ක නායකයෙක්. ඕගොල්ලෝ කොහොමද මේ සැන්ක්ෂන්ස් දැම්මේ? ඒ සැන්ක්ෂන්ස් ගැන අපිටත් උපදෙස් දෙන්න, අපිට විස්තර දෙන්න. ඕගොල්ලෝ කොහොමද එහෙම මේ ඒගොල්ලන්ට සම්බාධක දාන්නේ? නෝත් උතුරු කොරියාවට කොහොමද ඕගොල්ලෝ එහෙම සම්බාධක දාන්නේ? ඒ මොනවද දැම්ම සම්බාධක? ඒව ඇයි එහෙම දැම්මේ? මේ පාර්ලිමේන්තුවට දැනුම් දීලා නේද ඒව දාන්න ඕන? එතකොට විවේචනයක් විවාදයක් මොකක් හරි කරන්න පුළුවන් නේද? මේක එහෙම දාන්න බෑ කියලා. එතකොට ඒකට උත්තර දුන්නා විදේශ ඇමතිතුමා තිලක් මාරපන් මහත්තයා. ඒ වගේම ඒ ප්‍රශ්නේ උත්තර දුන්නා. කිව්වා අපි මේ එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩලය තීරණය කළා තියෙනවා උතුරු කොරියාව යම් යම් දේවල් ත්‍රස්තවාදී කටයුතු වලට උදව් කරනවා. ත්‍රස්තවාදී දේවල් වලට ඒ හින්දා ඒගොල්ලෝගේ ආරක්ෂාවට යම් යම් සම්බාධක පනවන්න කියලා. ඒ සම්බාධක පනවන්න කියපු කුඩේ අපි සම්බාධක පැනෙව්වේ. ඒක ලංකාවේ ත්‍රස්තවාදී කටයුතු ජාත්‍යන්තර ත්‍රස්තවාදී දේවල් වලට විරුද්ධව පැනෙමිට ලංකාවෙත් පනතක් තියෙන. ඒක පනත ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ පාස් වෙච්ච පනතන්නේ ඒ ක්‍රියාත්මක කවුරුවත් ඕන නැහැ කියලා කිව්වා. කිව්වාම මෙන්න මේකයි වැදගත්ම දේ. අන්තිමටම මම කියන්නේ මෙන්න මේ පක්ෂි 2017 මට්ටම තිබුණේ 2010 ඒ පක්ෂය ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්නත් පක්ෂයේ පුද්ගලෙක් ජනාධිපති වෙන්නත් ඒ වගේම ඒ පක්ෂය ජන සාමාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයකදී රටේ ආණ්ඩු බලය ලබා ගැනීමටත් ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. මේ රටේ මිනිස්සු එච්චරම හිතන්නේ ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. මෙන්න මේ ඉඩ ප්‍රස්තාව යටතේ ඇමරිකාවට, ජපානයට, ඉන්දියාවට බයක් ඇති වෙන්න පුළුවන්. දැන් උතුරු කොරියාව ලංකාවේ බොහොම අපිත් එක්ක හොඳ කුළුපග සම්බන්ධයක් තියෙන පක්ෂයක්. ඇයිද මේ ප්‍රශ්න අහන්නේ? මේ යාළුවන්ට පොඩි ප්‍රශ්නයක් වුණා මිසක් මේ උතුරු කොරියාවට නිව්ක්ලියර් වෙපන්ස් අරෝ මේ ප්‍රවාහනය කරන්න ඒ ආවාසය අමුද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය ලංකාවෙන් දෙන්න බෑ. එහෙම කියපු එක මොකද ඔච්චර ලොකුවට ගත්තේ? ඔච්චර මොකද්ද ප්‍රශ්නේ? ත්‍රස්තවාදීට අදාළ දේවල් ඇයි ලංකාව තහනම් කරන්න බැරි? ඒක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක
මණ්ඩලෙන් කියපු දෙයක්න. ඉතින් මෙහෙම දෙයක් තහනම් කරහම ඇයි මේ වගේ ඔච්චර ප්‍රශ්න අහන්නේ? කතානායකතුමාත් කිව්වා මේක මේ ඒ වෙලාවේ හිටි කරු ජයසුර මහත්මයා 2017 ඔබට උත්තරේ දුන්නා. තව මොනවද මෙතන අහන්නේ? ඒ හින්දා මම ඔයාගේ ස්විච් එක ඔෆ් කරනවා කියලා. එයා ස්විච් එක ඔෆ් කරා. ඒ පාර හරි වෙයි දන්නේ. එහෙම ස්විච් ඔෆ් කරලා මගේ මයික් එකේ අර මම ලොකු ආගියුමන්ට් එකක් කරනවා. ඉතින් මොන ඕක තමයි මට කියන්න තියෙන්නේ. මෙච්චරයි මගේ සමරි එක. මෙන්න මේ රටේ ආණ්ඩු බලයට පත් වීමට ජනතාව විසින් තෝරා ගන්න ඉඩ තිනවා. රහස් සතු සේවා වලින් හරි ලංකාවේ විවිධ මේ ඉලෙක්ෂන් සර්වේස් වලින් දැනගන්නට ලැබෙනවා මේ අය නුදුරු අනාගතේ ආණ්ඩු බලය ගන්නවා, ඒ වගේම ජනාධිපතිවරණයෙන් දිනනවා. මෙන්න මේ தত্ত্বය ඇතිවෙච්ච බය, ඒ සිකියුරිටි ත්‍රෙඩ් එක නෝත් කොරියා වල ලංකාවේ යම් යම් දේවල් නිදහසේ කරන්න පුළුවන්. දැන් අර විදිය ප්‍රශ්න අහපු එක්කෙනා ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඒගොල්ලෝ ආණ්ඩු බලයේ තියුණා. ඒගොල්ලෝ ජනාධිපතින ඔක ඉඳ තියන්නේ. ඔය එක්සත් ජාත්‍යන්තර කවුරු එපයි කිව්වත් ඒගොල්ලන්ට ලංකාවේ රහසිගතව ක්‍රියාත්මක කිරීමට නිකන් පොඩි යටින් උදව්වක් කරන්න ඉඩ තියෙන එක. හරියට මේ හමාස් සංවිධානයේට ඒ රටේ ආණ්ඩුවෙන් උදව් කරනවා වෙන්න පුළුවන් නේ. ඉස්පූල්ල සංවිධානයේට ඒගොල්ලෝගේ මේ ලෙබනන් ආණ්ඩුවේ උදව් කරනවා වෙන්න පුළුවන් නේ. වැඩිම එක කරන්නේ නැතුව ඉරානයේ ක්‍රියාත්මක වෙන ඉරාන රාජ්‍යයෙන් ඒයට උදව් කරනවා වෙන්න පුළුවන්. එච්චර රෙසිස්ටන්ස් එකක් නැහැ. ඒ වගේ දේවල් වෙනවනේ අපි දන්නවනේ. ඔය මහලකෝට කියන දේවල්. එවැනි දෙයක් එන්න ඉඩ තියලා හින්දා පුළුවන් මෙන්න මේ විදිය අවබෝධතා දීසම පස්සම් කරන්න එන්න හදා. මේක නිකම්ම නිකන් ගන්න එපා. මේ ජනාධිපති කෙනෙක් තව අපේ රට පාවා දෙන්න හදනවා කියලා ඒ අයට යම් කිසි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා, බලපෑමක් කරන්න හේතුව මෙන්න මේකම. මේ මීටින් එකක් තියෙන එක මම කිව්වේ ජපානයේ ඉහළම මට්ටමේ ජපානයේ ඉල්ලදා ආරක්ෂණ නිලධාරි නිසා ඇමරිකාවයි එක ඇතු වෙන මේ මීටින් එක මේ පෙරේද එක ඊළඟ විදේශ ඇමැතිතුමා ශ්‍රී ලංකාවට දෙපාර රහසිගතව සහ ප්‍රසිද්ධියේ එල්ල අගමැතිතුමාට අවශ්‍ය පැමිණීමට අවශ්‍ය කරන වාතාවරණය සකස් කරන හදනවා විශේෂ අවබෝධයකින් විසඳ මේකේ යට තියෙන්නේ. ඒක කියන්නේ මෙහෙ උඩින් මේ ජනාධිපතිවරයාට මේ කිව්වට මේක ඇත්තම தත්ත්ව බේස් එක වෙන්නේ මේ උතුරු කොරියාව සමග ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි தත්ත්වය මේ රටේ ආසියානු කලාපේ ආරක්ෂාවට මොන වගේ බලපෑමක් කරනවද කියලා. බොහොම ස්තුතියි ආංගිකයට.